හරි ඉතින් ඔන්න කිව්ව විදිහටම අදත් අපි Facebook live එක ආවා අපේ Facebook live එකට අද ඇවිල්ලා ඉන්නේ හැමෝම ආදරය කරන කෙටි කාලෙකින් ලංකාවේ හිරු ස්ටාර් හරහා ගොඩාක් ජනප්‍රිය වුණු අන්තිම හතර දෙනාගේ හතර දෙනා අතර හිටපු හිරු තරුව දිල්ෂාන් මදුරන් ඉතින් අයිබෝවන් අපි අපි දෙන්නගේ ෂෝ එකට ආව පිළිගන්නවා ආදරේ Thank you. ඉතින් කොහොමද? හොඳින් ඉන්නවා කියන්නත් බෑ මොකද රටේ දැන් තියෙන තත්ත්වෙත් එක්ක ඉතින් ගොඩක් පරිස්සමෙන් ඉන්න මේ දවස් ටිකේ. ගෙදරට වෙලා. ගෙදරටම වෙලා ඉන්නවා. හරි ඉතින් ගෙදරට වෙලා ඉන්නවා දැන් අලුත් වැඩමුකුත් කරන්න කියලා හිතාගෙන නැද්ද? අලුත් වැඩ තියෙනවා. අලුත් වැඩ කරලා ඉවර කරපුවාත් තියෙනවා. ඉතින් තව මගේ ගෙදර ඒ කියන්නේ හිරු ටීවී එකත් එක්ක උදලා තව ලස්සන වැඩක් මේ දවස්වල කරගෙන යනවා. ඔව් ඒකනත් කතා කරන්න ඕනේ. එයා ඊට අමතරව දීතුරා ටෙලිග්‍රෑම් එකේ වැඩ තියෙනවා. ඉතින් ඒවත් එක්ක ගොඩක් සතුටින් ඉන්නවා මේ දවස් ටිකේ. ඒ කියන්නේ දැන් මේ ගායකයෙක් විතර නෙමෙයි දැන් නළුවෙක් නේ. මේ දවස් ටිකේ ඉතින් සංගණේ පැත්තට ටිකක් යොමු වෙලා ඉන්නවා. හරි. ඔහොමම චුට්ටක් ඉන්න දිල්ෂාන් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා ඊට පස්සේ ආඩ සිං කරන්න තියෙනවා අද සින්දු වැඩිපුර කියන්න තියෙනවා අපිත් එක්ක ඔයාව බලාගෙන ඉන්න ඔයාගේ ෆෑන්ස්ලා ඒගොල්ලන්ගේ කමෙන්ට්ස් වලට ඉතින් උත්තර දෙන්න ඔක්කොම ටික් කරන් තියෙනවා චුට්ටක් කොහොමම ඉන්න रहते हैं बिना दिदास से आए पोड़ा कहे ना अडुई है ना अडुई ओ देंगा आदित ओके देंगा आदित हरी ने आप रहुए वेदिका मट मे हेमदेम गुडक सत्र දේවල් කොම මේ අපිට දැනගන්න ඕනේ. හැබැයි මේ ඊට කලින් මේ දිර්ෂාන් වා මුළු ලෝකෙම හැමෝම වාට ආදරය කරන්න වා වඳුරගත්තේ හිරු ස්ටාර් හරහා. මොකද හිතන්නේ අත්දැකීම ගැන? හිරු ස්ටාර් එන්න ප්‍රධානම හේතුව තමයි ප්‍රෝග්‍රෑම් එක ලයිව්. ඒ කියන්නේ අපි අපිට සිං කරන්න තියෙන ලයිව්. ඒකට හේතුව ඇත්තට මේකට එන්න කැමති වුණේ මොකද අපි දැන් පෙරේට තරංගයකට ගිහිල්ලා ඊට පස්සේ අපිට හැප්පෙන්න තියෙන්නේ එළියේ. ඒ කියන්නේ අවුට්ඩෝර් ෂෝස් තියේ, ඉන්ඩෝර් ෂෝස් තියේ, මේ හැම එකක්ම අපිට සින් කරන්න තියෙන්නේ ලයිව්. එතකොට ඒ අත්දැකීම අපි රියැලිටි එකකින්ම අරගත්තාම අපිට ඒක ඇත්තරම අභියෝගයක් වෙන්නේ නැහැ. මේ ෆීල්ඩ් එකේ ඉදිරියට යන්න. ඉතින් ඇත්තරම මගේ ජීවිතය වෙනස් කරා. ජීවිතය වෙනස් කරන යතුර ඉරුස්තා අපේ ජීවිත වෙනස් කරනවා කවුරුත් විශ්වාස කරන්නේ නැත්නම් ඉතින් මේ වෙද්දි ගොඩක් ජීවමාන සාධක තියෙනවා හිරුස්ථා නිසා ජීවිත වෙනස් කරගත්තා යගේ ඉතින් ගොඩක් සතුටුයි මට හිරු පවුලත් එක්ක එකතු වෙන්න ලැබිච්ච එකට කවුරු වෙනද හිරුස්ථා එන්න පුළුවන් වුණේ කවුද හිරුස්ථා එකට ඇප්ලිකේෂන් එක දැම්මේ ඇප්ලිකේෂන් එක දැම්මේ මගේ හොඳම යාළුවා ඇප්ලිකේෂන් එක දාදි මන් දන්නේත් නැහැ ඉතින් වීඩියෝ එක ගත්තා වීඩියෝ එක අරගත්තා ඉතින් අපි එහෙම හිතලා මං එහෙම හිතලා ඇත්තටම සිං කරෙත් නැහැ මේ මේ හිරුස්ථා යන්නේ කියලා. ඉතින් එයා අරගෙන යාම අප්ලෝඩ් කළා. ඉතින් මම දන්නේ නැහැ. පස්සේ තමයි දන්නේ. මේ වෙලාවේ යවත් මට ආදරෙන් මතක් කරනවා. දිල්ෂාන් දැන් හිරුස්ථා වේදිකාවේ මේ ඔයා කියපු සින්දු වලින් වැඩියෙන්ම කට්ටිය ආදරය කරපු සින්දු මොකද්ද? වැඩියෙන්ම කට්ටිය ආදරය කරන සින්දු ගොඩක් තියෙනවා. මම හිරුස්ථා වේදිකාවේ සින්දු 17ක් කියලා තියෙනවා. හතක් කියලා දිනවා. ඉතින් ඒ සින්දුලින් ගොඩ දෙනෙක් ආදරේ කරේ හදහන් ලගීතේට. එහෙනම් කියවද? ඔව්. කියවමු.
හද හඬලා සිත බිඳිලා හද බිඳිලා හඬලා පෙරදා ගංගා තෙරේ අප හමු වූ අප තෙපළු අප හමු වූ තෙපළු වෙන් වූ ගං තීරමේ මා සෙනසු මා හැඬ වූ මා තනි වූ ගංගාව මේ හද හඬලා සිත බිඳිලා හද බිඳිලා හඬලා පෙරදා ගංගා තෙරේ Thank you. මේ වැඩියෙන්ම කැමති අතුල අධිකාරිගේ සින්දු වලට නේද? ඔව්. විශේෂ හේතුවක් තියෙනවා. විශේෂ හේතුවක් තියෙනවා. ඉතින් මම පොඩි කාලේ ඉඳලම ඒක එක වචනෙන් කිව්වොත් මගේ හීරෝ. මම ගොඩක් ආදරේ කරන මං ආසම ගායකයා. ඉතින් ඊට පස්සේ හිරුස්තයි වේදිකාව නිසා එයා මගේ ගුරුවරයා වෙනවා. මගේ සර් වෙනවා. ඉතින් මේ වෙද්දී සයි මයි දෙන්නම ටෙලිග්‍රෑම් එකේ රඟපාන ඉතින් ගොඩක් සතුටුයි මම ගොඩක් සතුටින්ම ටෙලිග්‍රෑම් එකට ගියේ මොකද සර්ගේ චරිතේ පොඩි කාලේ රඟපාන්න තියෙන නිසා ඇත්තටම ඒක තමයි හේතුව ඇත්තටම ගොඩක් ආසාවෙන් මම යන්නේ හේතුව ඉතින් මේ වෙලාවේ ගොඩක් ආදරෙන් මතක් කරනවා මම අන්තිම ඒ කියන්නේ top 4 එනකන් එන්න මට ගොඩක් උදව් කරා සර් ඉතින් ගොඩක් ආදරෙන් මේ වෙලාවේ මතක් කරනවා අතුල සර් සර් මේ වෙලාව අනිවාර්යයෙන්ම ලයිව් එක බලන් ඉන්නවා මම දන්නවා ඉතින් සර් ගොඩක් ස්තුතියි ඔයාට සර් නිසා තමයි අද මම මේ තැන ඉන්නේ thank you හරි දැන් අමතකයිලු මාව සංගීකනේ ඔයාගේ පළවෙනි සින්දුව නේද ආ දැන් එතරම් නතර වෙලා ඉන්නද හිතාගෙන ඉන්නේ නැහැ ඇත්තරම මම මේ වෙද්දි සින්දු හතරක් දැන් දැනට කරලා ඉවර කරලා තියෙනවා ඊට අමතරව තව සින්දුවක් දැන් කරගෙන යනවා මේ දවස් ටිකේ ඉක්මනටම අහන්න පුළුවන් හරි එහෙනම් ඉතින් අමතකයිලු මාව සින්දුවත් කියලා අද ටිකක් වැඩිපුර අපි මේ අතුල අධිකාරිගේ සින්දු ටිකක් කියමුනේ ඔයා බලාගෙන ඉන්න කට්ටියට ඔව් අනිවාර්යෙන්ම කියමු කියමු එහෙනම් මත කයිලු මාව දෙන්නේ ආට දුරස් වෙලා ටිකින් ටික හිනාව ජීවිතේම බාර දුම් කෙනාව අත් හරින්න දැන් නැවිත් වෙලාව මායික් කෙහිටියා දැන් නැති වගේ නම් යන්න අවසරයි ඔයාට රත්තරන් යන්න අවසරයි තින් මාව දාලා යන්න ඕනේ මයි කියා නොකිව්වාට දැනෙනවා හැබැයි ඔයාගේ ඇස් දෙක දිහා බලන් මම හිතන්නේ කොහොමද යන්න යන බබ ඔයාගේ අත් දෙක අයිති නෑ මට ඒ නිසා මම නතර වෙන්නද ආදරේ ඉරතරන් හැබැයි සත්‍යයි මම Thank you හරි හා අපි ලයිව් එක පැත්තට ගිහිල්ලා බලමු කවුද කමෙන්ට් කරලා තියෙන්නේ කියලා කවුද ඉෂුව මොනවාද රික්වෙස්ට් තියන්නේ ගොඩක් අය අතුල අධිකාරි මහත්තයාගේ සින්දු කියන්නේ කියලා තියෙනවා එතකොට මොගහ වත්තකේ මනීෂ ඉන්නවා නැවත් එකතු කරගන්න ලස්සනයි කරලා තියෙනවා ඒ චාන් එතකම Thank you කසුන බේකෝන් මේ කසුන බේකෝන් ඉල්ලා තියරෝ මේ වේදිකාව ජීවිතය අපේ සින්දුව කියමුද ඕකේ කියමු අපිට සින්දුවක් ලියන්න සින්දුවක් ගයන්න අපිට සින්දුවක් අහන්න ආසයි ඔබට සින්දුවක් වයන්න ඔබට සින්දුවක් ගයන්න ඔබේ සතුට වී බලන්න ආසයි මේ වේදිකාව ජීවිතේ අපේ සාගරේ වගේ විශාල වේ මේ වේදිකාව ජීවිතේ අපේ සාගරේ වගේ විශාල වේ මේ
ඉතේ දිකාව ජීවිතේ අපේ සාගරේ වගේ විශාල වේ ඉතේ දිකාව ජීවිතේ අපේ සාගරේ වගේ විශාල වේ අපි එකක් කියමු පුංචි ගැල්ලා මං ඇත්තටම හින්දි සින්දු සිං කරලම නැහැ අපි පුංචි ගැල්ලා කියමු सको जन्म तेरे मेरे साथ हो जा प्यार मर भी ये रकम तुझे मर जाना हो जा प्यार सको जन्म तेरे मेरे साथ हो जा प्यार मर भी ये रकम तुझे मर जाना हो जा प्यार थैंक यू ආ ඇත්තටම හින්දි සින්දු මම සිං කරලා නැහැ කිරුස්සා වේදිකාවේ සිං කරලත් නැහැ මම ගොඩක් ආසාවෙන් දෙන්න වෙනවා දැන් අපි දෙන්නට ඕකේ ඔයත් එක්ක කතා කරන අය තව ටිකකින් ඔහොම මෙන්න ලයිව් එකේ හරි රෑටයි විනාඩි 25යි හරිවා හිමිහිටව ලං කරගන්නකෝ මම වෙලාව දෙන්න නෝහට ඇත්තට ගියාම හරි හරි එහෙන්නේ ආයෙත් කියන්න මොකද්ද කිව්වේ කියලා නෑ මයික් ඔෆ් කරලා තිබුණේ හරි මේ ඉතින් Facebook live එක පැත්තට එන්න අද හිරුස්ටා හිරු තරුවක් ඇවිල්ලා ඉන්නේ දීර්ෂාන් මදුරංග ඉතින් එයාගෙන් ඔයා කැමති සින්දුවක් ඉල්ල ගන්න ඊට පස්සේ යාගෙන් අහන්න තියෙන දේවල් අහන්න මේ ඔක්කොටම ආඩ chance එක දෙනවා Facebook live එක පැත්තෙන් දැන් අපි දැන් යන්න හදන්නේ WhatsApp පැත්තට messages එවලා තියෙන කට්ටිය කවුද කියලා බලන්න හැබැයි ඊට කලින් මතක් කරන්න ඕනි ගන්නයි විකුණන්නයි හොඳම deal එක sarvat.lk ඔයාලගේ ගෙදරට අවශ්‍ය කරන ගෘහ විදුලි උපකරණ අරගන්න ඊට පස්සේ ඔයාලට තියෙන ගයක් ගන්න ඔයාගේ ගයක් තියෙනවා නම් විකුණ ගන්න ඉඩමක් ගන්න එහෙමත් නැත්නම් ඉඩමක් තියෙනවා නම් විකුණ ගන්න අලුතෙන් කායයකට යන්න හිතාගෙන ඉන්නවා නම් තියෙන කායක විකුණ ගන්න හිතාගෙන ඉන්නවා නම් මේ හැම දෙයකටම දැන් ඔයාලට තියෙන හොඳම තැන තමයි sarvat.lk කියලා කියන්නේ තාම ඔයා මේ ගැන බැලුවේ නැත්නම් www.sarvat.lk වෙබ්සයිට් එකට යන්න එහෙමත් නැත්නම් sarvat.lk මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න और පුළුවන් හොඳ ඩිස්කවුන්ට් එකක් එක ගන්න අවශ්‍ය කරන දේවල් අරගන්න ඒ වගේම තමයි විකුණ ගන්න තියෙන දේවල් විකුණ ගන්න. ඉතින් අනිවාර්යයෙන්ම sarvat.lk වෙබ්සයිට් එක හරහා එහෙමත් නැත්නම් sarvat.lk මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන මේ ගැන බලන්න. හරි ඒ වගේම ලයිව් එකේ ඉන්න කට්ටිය එකතු කරගමු අපි සින්දු ගහන. සජුවන් නිරුක්ෂි ඉන්නවා, කොමදෝ සාරිකා ඉන්නවා, ඒත් එක්කම මලීෂා ඉන්නවා, මල්කි අප්සරා ඉන්නවා, ප්‍රසන්න ප්‍රසන්න ඉන්නවා. එච්.එම්. දක්ෂිණ මම වාවත් එකතු කරගන්න. කවිදි චාමික නරසිංහ රුචිර හර්ෂජීත් එතකම ප්‍රදීප රත්නායක ඉන්නවා නෙතුඩි සිල්වා කසුනබේ කෝට් කේම් කේඩි බුද්ධික රක්මාල් විතානගේ හෙෂාන් විහංග සනෝජ මම ආවත් එකතු කරගන්න සිතුම් බණ්ඩාර හරි ඔය කඩේ එකතු කරගන්න ඊළඟට ලැස්ත කරන දින සිදුවට වට්ස්ඇප් පැත්තට යනකොට අක්කලා දෙන්නා ඉෂිනි අක්කා අම්මා සංදයා තාතා ධම්මික සිඳුවකට එකතු කරගන්න මම අවින්දි කුඹුක් දන් කන් දවල කියලා තමයි කියන්නේ හරි thank you ආයි කමෙන්ට් එකට මම ඊළඟ සින්දුවට අනිවාර්යයෙන්ම එකතු කරගන්න හස්බන්ඩ් රොෂාන්වත් ෆැමිලි එකේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා කොත්මලේ හේමචන්ද්‍ර බේක් හවුස් එකේ තමාර මැසේජ් කරලා තිනවා අනිවාර්යයෙන්ම ආවත් එකතු කරගන්න සිල්වටා එම්බීසී කටින් එකේ ඉන්න සමීරා අයව ලස්සන සින්දුවකට එකතු කරගන්න මම එයාගේ ලයින් එකේ වැඩ කරන විනු ආහරි ඔයාලා දෙන්නව අනිවාර්යෙන්ම ඊළඟ සින්දුවට එකතු කරගන්නන් ඉදි සෝන් එකත් ලෑස්ති කරගත්තේ කඩු ගන්නවෙන් පියුමාල් ඉන්නව ගන්නවරු මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නිමාෂවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා ඒත් එක්කම අකියෝ මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න මම පොළොන්නරුවෙන් දුලා මේ සින්දුව තමයි ලෑස්ති කරගත්තේ අහන්න දෙන්න මේ සින්දුවට එකතු කරගන්න දුලා मधुसल पायन दिन अदाई मत सितुना
නිල් දෙනෙතින් ඔබ පවසන වදනින් මල් සරසි තුවිලි පිපුණා ඔබේ ආදරයෙන් සුබ අයදින මාසිත ආදර හැඟුමින් පිරුණා මල්සර කුමරි දිනය උදාගුන් එකම ලොවක අප රැඳෙනා වතු දිවිය සදාකල් මා ඔබ ළඟම එකම සිතක අප රැඳෙනා සුබ මිහිර විඳින්නට කුමටද අවසර ඔබ තුරුලේ මා රැඳුණා හරි දිල්ෂාන් දැන් මේ සින්දු කියන එකට අමතරව දැන් අලුතින් ඔන්න රංගනයටත් ඇවිල්ලා තියෙනවා පොඩි තරුපතිනේ හිරු ටීවී දිවුතුරා ටෙල් ඩ්‍රාමා එකේ ඒ අත්දැකීම කොහොමද මොකද වා ගොඩාක් අදරිකන වාගේ මේ මේ වා කැමැතිම කෙනානේ අතුල අධිකාරි කියලා කියන්නේ ඉතින් එයාගේ තරුණ කාලේ ජීවිතේ තමයි වාට රංගපාන්න හම්බ වෙලා තියෙන්නේ මොකද හිතන්නේ මේ දැන් සිංකරණ එකට අමතරව මේ හම්බ වෙච්ච අලුත් වැඩේ මට ඒක ඇත්තටම ලොකු අත්දැකීමක් වුණා මොකද මම ඊට කලින් කිසිම ටෙලිග්‍රාමයක ඇඩ් කරලා තිබ්බේ නැහැ ඇත්තට මේ වෙලාවේ මතක් කරන්න ඕනේ චාමර අයියව ගොඩක් ආදරෙන් මට ඒ අවස්ථාව ලබා දුන්නා ඉතින් මම හිතන්නේ යක්ක මට ඒ අවස්ථාව ලැබුණේ ඇත්තටම හිරුස්තා වේදිකාව නිසා හිරුස්තා නැත්තම් දිල්ෂාන් මදුරන් කියලා කෙනෙක් නැහැ ඉතින් හිරුස්තා වේදිකාවෙන් මම ගායකයෙක් විදිහට ඉදිරියට ඇවිල්ලා මගේ ගෙදරින් ඒ කියන්නේ හිරු ටීවී එකෙන් මට තව අවස්ථාවක් ලබා දෙනවා රංගනයට ඇතුළත් වෙන්න ඇතුල් වෙන්න ඉතින් මට ගොඩක් සතුටුයි මට ලොකු අත්දැකීමක් වුණා පළවෙනි දවසේ ඉතින් මම මීට කලින් එහෙම කිසිම ටෙලිග්‍රාමයක ඉඳලා තිබ්බේ නැති නිසා ඉතින් මේ වෙද්දී ඒ දේවලුත් ඉගෙන ගන්නවා ඉතින් ගොඩක් ආසාවෙන් වැඩ කටයුතු ටික කරගෙන යනවා මේ දිල්ෂාන් ඔයා ෂුට්ටක් සිග්නල් දෙනක තැනකට ෂුට්ටක් ආවොත් හොදයි වගේ මේ පොඩ්ඩක් ආව පැහැදිලිව පේන්නේ නැහැ දැන් හරිද? ෂුට්ටක් හරි. ෂුට්ටක් හරි. මම මේ සිග්නල් දී, ඒ කියන්නේ සිග්නල් හොඳටම තියෙන දැන් ඉන්නේ. හරි කමක් නැහැ. මේ ඉතින් දැන් දිවිතුරා ටෙලි ඩ්‍රාමා එක ගන්න කතා කරේ වගේ රඟපාන වගේ ඇක්ට් කරන වැඩ ගන්නනේ. අතුල අධිකාරිගේ කැමැතිම සින්දුව මොකද්ද? ඒ තියෙන එයා තමයි මම කැමතිම කෙනා කැමතිම ගායකයා මම ඇත්තටම සර්ගේ හැම සින්දුවකටම ගොඩක්ම කැමතියි මං ආසම ආදරේ හදේරුවා සොන් එකට සර්ගේ මං ඒක කියමු ආදරේ හදේරුවා ජීවිතේට සහනේ වාසනාගෙනා නිසා මා ඔබේ ළඳුනේ තව රෝස මල් වගේ නඳුන් ආදරේ කියා ඇතත් මා දිහා සිනාසලා නෑ මුලාවේ වැතුනේ ආදරේ කියූ සැනින් මමනාප නොවූ Thank you. මදැසේ ආදරේ හැඟුම් දියා දිරා ඈ කවුද මහදේ හැඟුම් වශී කළා පරාදීසේ මාදමා පාලුවේ ඈ ගියා පරාදීසේ ऐसे आदरे हैं ये सिंधु कहना पूछ दिया कि क्या
ඇත්තරම මේ ගීතේ තමයි මාවයි සර්වයි ඒ කියන්නේ මුණ ගැස්ුවේ මගේ ජීවිතේ ඇත්තරම මම ගොඩක් වැටලා හිටිය වෙලාවක මට උඩට එන්න අත දුන්න ගීතය ඉතින් මේ ගීතේ මම ගොඩක් ආදරය කරනවා ගොඩක් ආස කරනවා ඉතින් මේ ලයිව් එකේ කියන්න හම්බෙච්ච එක ගොඩක් ලොකු සතුටක් මට මේ සින්දුව හරි දැන් දිල්ෂාන්ට ඇත්තටම ලොකු වයසක් නැහැනේ නේද ඔව් आदर स्तूति पलवी ඒ කියන්නේ පළවෙනි එක ඇත්තටම මට හිතා ගන්න බැරි වුණා මට මොකද්ද කරන්න කියලා හිතුන්නේ ඇත්තටම මට ඒවල හිතා ගන්න බැරි වුණා මම මොකද්ද කියන්නේ කියලා මට ඒ කියන්නේ මං මට කියවුණා මං හිතලා බලලා කියන්නම් කියලා පස්සේ ආයිත් මට හම්බුණා යාව හම්බෙලා ආයිත් මගෙත් එක්ක කතා කරා එතකොට ඇත්තටම මේක ඒක එයාගේ නම කියන්නේ නැති නිසා අවුලක් නැහැ එයා මට කිව්වා ඔයා ඔයා බොයි කෙනෙක් වෙලා ඔයාට ඒ උත්තරේ දෙන්න බැරිද මට සෑහෙන්නේ ඒ කියන්නේ මම එතන ගොඩක් ඒ කියන්නේ මට ඇත්තම ලැජ්ජ හිතුණා ඒ මගේ පළවෙනි අත්දැකීම ඒක කියන්නේ එහෙම හපු ඊට පස්සේ නම් මම ඊට පස්සේ නම් තේරුම් කරලා දෙනවා ඇත්තටම මං තාම එහෙම එකක් ගැන හිතලා නැහැ කිය දැන් හිතලා නැහැ කියන්නේ ඊට කලින් හිතලා තිබුණාද ඔව් ඊට කලින් නම් හිතලා තිබ්බා කලින් මට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලා තියෙනවා හැබැයි දැන් නැහැ නෑ මට ඉඳලා තියෙන හතර දෙනෙක් ගර්ල්ෆ්‍රෙන්ඩ් හතර දෙනෙක් පළවෙනි ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉඳලා තියෙන 8 වසරේදී මට එතකොට කිසිම තේරුමක් නැහැ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් කියන එකේ තේරුමක් නැහැ එතකොට ඇත්තටම අර ඒ කියන්නේ නිකන් ඒක නිකන් රැල්ලට වගේ මම හිතන්නේ ඒ කාලේ ඔව් ඒ හතර දෙනාගෙන් කවුරු හරි ආපහු ඇවිල්ලා ආයෙ මට වත්තේ කියලා වෙන්න ඕනේ අපි ඒ දේවල් අමතක කරලා සතුටින් ඉන්න කිව්වොත් ආයෙ බාර ගන්නවා නැහැ හෙත්ම නැහැ ආයි හැම දෙයක් හතර වෙන්නේ නැහැ මොකද ඇත්තටම ඒ කියන්නේ එක API එකක් නම් ඒක නැවතුන විදිහ දන්නේ නැහැ තාමත් කල්පනා කරනවා මට බයින්න බෑ
ඉතින් ඒක නිසා ඒක එන්නේ ෂෝට් වෙලා ලෙබා කියන අකුරු හතරට ආවා. ඉතින් අන්තිමේදී දැනුත් ලෙබාම තමයි. හරි. අපි බලමු ෆොටෝක් මේ කට්ටිය මොනවද කමෙන්ට් කරලා තියෙන්නේ කියලා. වාගේ ෆෑන්ස්ලා තමයි ඉතින් මේ ඔක්කොම තරහෙන් අහක බලලා සෞන් එකෝනි කියලා මල්කී අප්සරා කියලා තියෙනවා. මතක තියාගෙන කට්ටි ඉල්ලලා තියෙන සින්දු මොනවද කියලා. එතකොට ඔයාලට කියාගෙන යන්න තියෙන්නේ. ඊට පස්සේ මම මේ බලන්නේ ඔයාලට ආගේ සින්දු ඉල්ලලා තියෙන කටි අපි තරහෙන් අහක බලා සෝන් එක කියමුද කියමු තරහෙන් අහක බලා ඔබ නොදොඩා යනවා හිත දවසේ යලි හමු වී ඔබ මා සනසනවා එනුවන් කල්ම හෙලා ඔබ හි නැහි දොඩනා වදනි මා බැඳිලා තව ආදර වෙනවා තව ආදර වෙනවා තව ආදර වෙනවා thank you ඇත්තටම කියනකොට ඔයාලට මතක් කරේ මාත් ගොඩක් ආසයි බලනවා අක්කල දෙන TikTok ඉතින් මම ලයික් කරනවා ගොඩක් ආසයි බලන ඉතින් ගොඩක් ක්ලාස් මේ අනිත් අක්ක තමයි TikTok කරන්නේ ගොඩක්ම මම ලොකු ෆෑන් කෙනෙක් නිෂෝගේ ෆෑන් කෙනෙක් එතකොට දැන් ගායනට අමතරව TikTok වලට තියෙන ප්‍රතිචාර කොහොමද ඇත්තරම TikTok එකෙන් මට ඇත්තරම ලොකු දෙයක් වුණා. ඇත්තරම මට TikTok account එකක් يعني මුලින් TikTok බැලුවා. ඇත්තරම කලින් TikTok එකට ඇත්තර ලොකු කැමැත්තක් තිබෙන්නේ නැහැ. හැබැයි හිරුස්තර ඉදිකාවට ඇවිල්ලා පළවෙනි ගීතේ ගායනා කරාට පස්සේ මට හිතුණා TikTok එකටත් එන්න ඕනේ කියලා. ඉතින් ඒ ආවට පස්සේ තමයි account එකක් හැදුවේ. හදලා මේ වෙද්දි ලොකු ප්‍රතිචාරයක් තියෙනවා. ඉතින් ගොඩක් සතුටුයි ඉතින් ඒ ආදරයට. ඇත්තරම සෝෂල් මීඩියා වලින් ගොඩක්ම ඉන්නේ TikTok එකේ මගේ ගොඩක් ෆෑන්ස්ලා ඉන්නේ Facebook එකේ ඉන්නවා මං හිතන්නේ ගොඩක්ම ඉන්නේ TikTok එකේ ලොකු ෆෑන් බේස් එකක් තියෙනවා ඉතින් ඒක නිසා යාළ වෙනුවෙන් ගොඩක් වෙලාවට මං කරන දේවල් ඉතින් වීඩියෝ එකක් ඒවා අප්ඩේට් එකක් දෙනවා අනිවාර්යෙන්ම දැන් දිල්ෂාන් මේ වගේ පළවෙනි සින්දුව අමතකයිද මාව සෝන් එක කරලා දැන් ටික කාලයක් වුණානේ ඔව් කො තාම නැහනේ අනිත් සින්දුව ආනේ තව කොච්චර කාලයක් විතර ඇයිද ඇත්තරම ගීතයක් මේ වෙසක් මාසෙන් පස්සේ ඇත්තරම දාන්න හිටියේ වෙසක් මාසේ අන්තිම දාන්න හිටියේ ඊට පස්සේ පොඩ්ඩක් මේ රංගනයේ යමු වෙච්ච නිසා මට දෙන්න හිටියේ ගීතේ දෙන්න ඇත්තරම බැරි වුණා ඒකේ වැඩ ඉවර කරගන්න බැරි වුණා මේ වෙද්දි ඒකේ වැඩ දැන් මේ කොවිඩ් සීසන් එකත් එක්ක කරගෙන යනවා ඉතින් ඉක්මනටම අහන්න පුළුවන් මං හිතනවා ඉක්මනටම අහන්න පුළුවන් වෙයි කියලා ගොඩක් වැඩ ඉවරයි මේ වෙද්දි ගොඩක් කට්ටිය මේ ඉල්ල තිබුණා උදාර කෞශල්‍යගේ මේ සන්තෝෂයි සින්දුව කියන පුළුවන්ද කියලා චුට්ටක් චූටි කියන්න පුළුවන් ඔව් ඔයාට ඔන්න අපි නැස්ති වෙන ටයිම් එක දෙන්න. ඕකේ. එතකන් අපි මතක් කරන්නම් මේ ඔයාට කමෙන්ට් කරලා තියෙන කට්ටිය කවුද කියලා. එතකොට ඔයාට කියන්න කියලා තියෙන සින්දු වලින් ඔයාට කියන්න පුළුවන් සින්දුවක් තෝරගන්නත් පුළුවන් නේ. ඔව්. කියාගන්න මේ වගේ කියන්න තියෙනවා. ඔව් ගොඩාක් කට්ටිය අද වගේ සින්දු කියන්න කියලා තමයි ඉල්ලලා තියෙන්නේ. මේ කියන්නේ දිල්ෂාන්ගේ වොයිස් එකට ගොඩක් කට්ටිය ආදරේ කැමති පනට් නමක් සෝන් එක දෙන්නකෝ කියලා තියෙනවා ඊට පස්සේ අමතකයිද මාව සෝන් එක අපි කිව්වා ශිහාන් මිහිරංගගේ සින්දුවක් කියන්න පුළුවන්ද කියලාත් අහලා තියෙනවා එක්කෙනෙක් මම දැන් කීප දෙනෙක් අහලා තිබුණා මොකද කියන්නේ
සර්ගි සින්දුවක් කියමු නේද අපි කලින් මගේ ඇත්තටම මගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරා ඒ කියන්නේ මං අඳින විදිහේ ඉඳලා වෙනස් කරා තේහන්ස ඉතින් මං ගොඩක් ආදරය කරපු ඒ කියන්නේ පොඩි කාලේ ඉඳලම දකින්න ආසාවෙන් හිටිය කෙනෙක් ඉරුස්තා එකට ගොඩක් ආසාවෙන් ආවේ තේහන්ස ඉඳිලා ඉතින් ඒ ඇවිල්ලා සර්ගේ ටීම් එකට එන්න පුළුවන් වුණා ඉතින් ඊට පස්සේ මගේ ගොඩක් දේවල් වෙනස් වුණා ඉතින් සර්ව ගොඩක් ආදරේ මතක් කරනවා මං සර්ගේ ආසම ගීතේ කියන්න මම ආසම ගීතේ ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා තිනිතේ කඳුලෙල් අඩු වෙන්නේ නැති හින්දා ඉදිනා තනින් මෙලොවේ ඔබ එන්න යලි මා කෙරේ ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා තිනිතේ කඳුලෙල් අඩු වෙන්නේ නැති හින්දා ලම්පෙලාකි කතා පාබෙලා මාතම පැසිනා පැවිලායාබෙලා හැම තත් වඩා වැඩියෙන් විශ්වාස කෙරුවේ ඔයා විශ්වාසේ කට කළ ඔයාට ආදරෙයි සදා ලෙබා කියන්නේ බ්‍රෑන්ඩ් එකක් කියලා මේ දිල්රුක්ෂි දිල්රුක්ෂි කමෙන්ට් කරලා දෙනවා Thank you. අවිෂ්ක නියමයි අයියේ කියලා කියලා තියෙනවා ඊට පස්සේ හනේ තුඩි සිල්වා ප්‍රදීප් චන්දන පනට් නමක් සින්දුව ඉල්ලා තියෙනවා මනේජ්ගේ ඊට පස්සේ හරි පනට් නමක් ලිරික් අනුෂ්ක ලක්ෂාන් කියලා තියෙනවා දමිත සංකගේ සින්දුවක් කියන්නකෝ කියලා හරි ඔහොම ඉන්න චුට්ටක් ඉන්න හරි සින්දුවක් කියන්න කලින් දැන් මේ රීෂාන් ඔයා මේ හිරුස්ටා ආවනේ දැන් ෆයිනල් වෙනකොට කියන්නේ අන්තිම හතර දෙනාට තේරෙනකොට ඔයා හිතාගෙන හිටියද කොහොම හරි මං ෆයිනල් එනවම කියලා ඇත්තටම ෆයිනල් එනවා කියලා නම් අනිවාර්යයෙන්ම හිතාගෙන හිටියා මට ඇත්තටම ෆයිනල් එකේ සිං කරන්න ගොඩකම ලොකුවටම තිබ්බා ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම හිතාගෙන නම් හිටියා අනිවාර්යයෙන් ෆයිනල් එනවා කියලා ඒක කොහරි කරා කොහරි කරා මොකද හිතුනේ අත්දැකීම ඇත්තටම ගොඩක් ලොකු අත්දැකීමක් වුණා මගේ ජීවිතේ මට අමතක නොවනම දවස ඉතින් ගොඩක් ආසාවෙන් හිටියා ගොඩක් මහන්සි වුණා ලොකු හිණයක් දැක්කා ඉතින් මං හිතනවා ඒ දැක්ක හිනේ මට හැබෑ කරගන්න පුළුවන් වුණා කියලා. ගොඩක් සතුටුයි. හිරුස්ටා තනගේ අතරතුර ඔයාට වැඩියෙන්ම හිතට දැනුණා සතුට හිතන අවස්ථාව මොකක්ද? අපේ සෑම්බිච් එක. බඩේ කඩ සර්ප්‍රයිස් කරා නේද?
ඔව් ඇත්තටම එදා කොහොමහරි එදා හිටියේ හිරු එකේමයි හිටියේ එදා අපේ හිරුසා ෆයිනල් එකේ ටීම් සොන් එක අපි රෙකෝඩින් එදා එදා ඒ රෙකෝඩින් එක ඉවර වෙලා මගේ යාළුව එක්ක ආවේ මාව ගෙදර එක්කන් යන්න කොහොමරි එදා මගේ බර්ත්ඩේ එක මං 12යි 10යි විතර වෙනකම් බැලුවා සර් විශ් කරේ නැහැ මං ඊට පස්සේ සර්ට මැසේජ් එකක් දැම්මා සර් අද මගේ බර්ත්ඩේ එක කියලා දැන් විශ් කරේ නැහැ දැන් මට එන අවුල් ඊට පස්සේ ඇත්තට මට මං දන්නේ නැහැ කියලා කොහොමරි සර් විශ් කරා සර් වොයිස් මැසේජ් එකක් දාලා විශ් කරා ඊට පස්සේ ගෙදර යනකම් කොහොමරි බීච් එක ගාව නැවතුවා යාළුවෝ මොනාරි කමු කියලා නැවතුන පස්සේ මං දන්නේ නැහැ ඊට පස්සේ එතන කට්ටිය ඔක්කොම ලෑස්ති වෙලා සර්ට් ඇවිල්ලා එනමුදු මගේ හදේ නැත වෛර චේතනා මාදැසි වේදනා උපදැසි පෙම් සිනා එනමුදු මගේ හදේ නැත වෛර චේතනා ඒ සින්දු ගැන පුංචි දෙයක් කියන්න ඕනේ. ඇත්තටම ඒ සින්දුව මම කියන්න හිටියේ හදහඬලා song එක කිව්ව දවසේ. හදහඬලා song එකට වෙනුවට තමයි ඒ සින්දුව මම කියන්න හිටියේ. ඇත්තටම එදා ස්ටේහන්සර් තීරණය කරා ඔයා අද කියන්න ඕනේ හදහඬලා මාදැසි වේදනා ගීතේ කියන්න ඕන දවස අද නෙමෙයි කියලා. ස්ටේහන්සර් කිව්වා අද නෙමෙයි ඔයා ඒ සින්දුව කියන්න ඕන දවස. මම ඔයාට කියන්නම් එදාට ඔයා ඒක කියන්න කියලා. ඊට පස්සේ ටිකට් ටු ෆිනාලි දෙවෙනි දවසේ සෑ කිව්වා ඕක අපි ඊගව දවසේ අනිවාර්යෙන් කියමු කියලා. ඇත්තටම සර් කිව්වා වගේ ජීවිත වෙනස් කරා ඉතින් ඒ සින්දු ඒ වගේම ආදරය හදේරුවා. ඒ සින්දු දෙක තමයි මාව ෆයිනල් එකට අරන් ආවේ. මේ කවුද ලක්මාල් ට්‍රැවල්ස් කමෙන්ට් එකක් දීලා තියෙනවා ඔයාට අනිවාර්යෙන් සින්දු 1000ක් හරි කියයි කවදාවත් බෑ කියලා නෑ අපේ ලැබ ආදරේ කියලා. Thank you. ඊට පස්සේ රමේෂ්ගේ සින්දුවක් කියන්න පුළුවන්ද කියලා අහලා තිනවා හසිත රොෂාන් අනුගමගේනේ අන්තිම හතර දිනාට තේරෙන සින්දුව කියන්න කියලා තියෙන්නේ ලබන්නට වාසනාවක් සින්දුවනි කියලා දා චාමරවීර සිංහගේ සින්දුවක් ඕනි කියලා දෙනවා කේම් බුද්ධිකර වෝට් එක හැමදාම වාට දුන්නා කියලා කමෙන්ට් කරලා තියෙනවා Thank you සිටින් විතරක් සින්දුව කියන්නකො මල්ලි විනීතා කමෙන්ට් කරලා තියෙනවා යාට ඔව් කවිද ශාමික නරසිංහ අහලා තියෙනවා හිරුස්ටා එකේ හිටපු වද දීපුම ගැනද කියලා. හර්ෂාඩ් තමයි ඒ කියන්නේ. එයා හැමෝටම මේව තමයි තියාගෙන ඇති. හැමෝම ගොඩක් ආදරෙයි. එක දවසක් කොහොම හරි අපි තරගිනුත් එළියට දාන්න හැදුවා. කෑ ගහලා වීඩියෝ එකක් කරලා මේ වීඩියෝ එකක් කරේ අපි ඔක්කොම එකතු වෙලා මම නොනින් හර්ෂාඩ් වේදගේ අයියා ක්‍රිෂාන් තමයි ඒකේ කියන්නේ මූලිකත්වයේ ගත්තේ කොහොමරි වීඩියෝ එකක් කරලා කොහොමරි භාගයක් දුර කරන් යද්දි මුළු ප්‍රොඩක්ෂන් එකම මේ එතන කොහොමරි හොඳටම බැන්නා අයින් කරනවා කියලා හර්ෂාඩ් උතර බය වෙලා මොකද හර්ෂාඩ් තමයි අහු උනේ වැඩි එක බලද්දි තේරෙනවා මම වෝල් එක දිහා බලනවා කැමරාව දිහා බලනවා මයික් එක දිහා බලනවා ඒ පළවෙනි දවසේ ගොඩක් ඇත්තටම තගිරියක් තිබ්බා හිතේ හැබැයි එනකොට එකින් එක එනකොට ඒ තිබ්බ බය අඩු වුණා ගොඩක් සතුරු හිතුණා එදා ඒ තිබ්බ අඩිය මම එදාම හිතාගත්ත අනිවාර්යෙන්ම ෆයිනල් වෙනකම් යනවා කියලා මේ තිබ්බ ගමන ඉතින් එදා ඒ දවස මට කවදාවත් අමතක වෙන්නේ නැහැ මම අදටත් ගොඩක් ආසමෙන් බලනවා මේ සින්දුව මගේ ජීවිතේ
ඒ ගීතය තෝරලා දුන්නෙත් ඇත්තට මං හිරුස්තා තරගයට ආවට පස්සේ මට ඒ කියන්නේ මේ ලයිව් එකේ සින් කරන්න සින්දුවක් තිබ්බේ නැහැ මං අරන් ගියපු ලිස්ට් එකේ එක සින්දුවක්වත් ඒ කියන්නේ මම ලයිව් එකේ කියන තරම් ඔය සුදුසුකමක් තිබ්බේ නැහැ මං ඒ කියන්නේ අපිට සින්දු 30ක් අරන් එන්න කියලා කියනවා ඒ කියන්නේ ඇත්තටම සින්දු 30ක ලිස්ට් එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ මොකද දැන් හිරුස්තා සීසන් 3 පටන් අරගෙන තියෙනවා එයාලට මේක මතක් කරන්නේ මම මගේ පේජ් එකිනුත් ලයිව් දැම්මා එතකොට හිරුස්තා පේජ් එකිනුත් ලයිව් දැම්මා ඉතින් ඒ අයිට කියන්නේ සින්දු පුළුවන් තරම් ඔයාලට පුළුවන් ගීත සින්දු 30කවත් ලිස්ට් එකක් ප්ලෑස්ටි කරලා තියාගන්න මොකද ඒක අනිවාර්යයෙන්ම ඕගලන්ගේ ඉදිරියට හොඳයි ඉතින් මට සින්දුවක් තිබ්බේ නැහැ ඔයාලට ෂුට්ටක් බාධා කරනවා ඔහොම ඉන්න හොඳේ ඉතින් විතරක් මේක හරි ප්‍රයතය විනාඩි 54යි වෙලාව නිෂු දැන් ඉතින් තාමත් අපි Facebook live එකේ නම් ඉන්නවා ඉතින් ඉක්මනට આવොත් live එක ඉවර කරන්න කලින් දිල්ෂාන් ගෙන් ඔය කැමති සින්දුවක් ඉල්ල ගන්න පුළුවන් එහෙමද එහෙමනවා හරි කමක් නැහැ මේ අපි ඊළඟ සින්දුවට කට්ටියක් එකතු කරගන්න ඕනි හැබැයි ඊට කලින් මතක් කරන්න තියෙන උනිෂු මේ ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය නිසා පීඩාවට පත් වෙලා ඉන්න අපේ ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතේ ෂයිෆෙක් සමගින් රට වටා ගමන් ආරම්භ කරලා තියෙන මේ වෙනකොටත් ඉතින් අනිවාර්යයෙන්ම ඔයාගේ ප්‍රදේශයේ සහනයක් අවශ්‍ය කරන තැන් තියෙනවා නම් ඒ කියන්නේ විශේෂයෙන්ම ආගමික ස්ථානවල ළමා නිවාසවල වැඩිහිටි නිවාසවල තොරතුරු වගේම මේ දවස්වල මේ අයහපත් කාලගුණික තත්ත්ව නිසා ගම්වලින් පීඩාවට පත් වෙන රැඳවුම් කඳවුරවල ඉන්න අපේම ජනතාව වෙන නොවා දන්නවා නම් මෙහෙම තැනක් තියෙනවා කියලා අනිවාර්යයෙන්ම කතා කරලා 077යි 30යි 35යි 926යි එහෙමත් නැත්නම් 077යි 39යි 209 077යි 30යි 35යි 926යි 077යි 39යි 39 209 කියන දුරකථන අංක දෙකට කතා කරන්න කතා කරලා මේ ගැන විස්තර කියන්න රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය ෂායිෆම් සමගින ඔවුන්ට අවශ්‍ය වෙන සියලුම වියදි ආහාර ද්‍රව්‍ය සෞඛ්‍ය ආරක්ෂිත ඔවුන් සෙතන තැන් වලටම ගෙනවෙයි බාර දෙන්න සූදානමින් ඉන්නවා අපි ඉක්මනට මෙයාම Facebook live එකේ ඉන්න කට්ටියයි WhatsApp ඉන්න කට්ටියයි ඊළඟ සින්දුවට එකතු කරගන්න කවුද ඉන්නේ හරි මම යනවා Facebook live එක පැත්තට ඒ පැත්ත කට්ටිය එකතු කරගන්න ප්‍රියානි මොනසිංහ ඉන්නවා ධනුෂ්ක චින්තක ඉන්නවා ප්‍රදීප් රත්නායක ඉන්නවා ඒත් එක්කම චමින්ද දර්ශන නියනගේ ඉන්නවා මාවත් එකතු කරගන්න කියලා දෙනවා සින්දුවක් අහන ජීවන් අනුරාධ සකුණි සකුණි ඉන්නවා උදේශිකා දිව්‍යාංජනී සමිඳ සඳරුවන් පත්ම කියලා කෙනෙක් ඉන්නවා ඒත් එක්කම පෘථිවි කවිෂ මාව පේනද කියලා දෙන්න දැන් තමයි දැක්වවත් එකතු කරගන්න ඉලක සින්දුවට මාවයි මගේ අම්මවයි මල්ලිවයි 2022 එළවලු බැච් එකේ යාළුවෝ ටිකක් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා දියුලංකාරි වලින් මනීෂා මැසේජ් කරලා තියෙනවා අනිවාර්යයෙන්ම ඊළඟ සින්දුවට එකතු කරගන්න සවුත් කොරියා වලින් මාත් ලයිව් එක බලනවා කියලා මැසේජ් එකක් එවලා තියෙනවා සංජීව හේවගේ තැන්ක්යූ අනිවාර්යයෙන්ම එකතු කරගන්න ඔන්ලයින් අපි වහගෙන බලාගෙන ඉන්නවට තැන්ක්යූ කෑගල්ලෙන් චමෝත් පූජිත ඉනෝ වෙනද වගේම ඔයාවත් එකතු කරගන්න ඊළඟ සින්දුවට අපි මේකම සිලුවේට ILP නවයේ කොල්ල සෙට් එක එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නක් කියලා මැසේජ් එකක් එවලා තියෙනවා එකතු කරගන්න ඊළඟ සින්දුවට බොරල් ළමාරෝහලේ රේණුකා ජයසිංහ ලක්ෂ්මන් දිසානායක ලක්ෂිත දුල්ෂාන් චමෝදි කවින්දික සෙනෝද් නෙවමින් සුනිලා ප්‍රේම පුෂ්පා චන්ද්‍රා ජයසිංහ ඉන්නව වෙනද වගේම එකතු කරගන්න ඊළඟ සින්දුවට අක්කියෝ ආල දෙන්නව මේ වෙලාවේ අපි අහගෙන ඉන්නේ වැඩ කරන ගමන් සින්දුවක් අහන්න එකතු කරගන්න කියලා ආයේෂා මැසේජ් එකක් එවලා තියෙනවා ඊළඟ සින්දුවට මම ආයේෂා වගේ කට්ටිය අනිවාර්යයෙන්ම එකතු කරගන්න හරියට එක්කම සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා දෙහරාසි මිනී ගෙදර මෙවත් එකතු කරගන්න කියලා තියෙනවා මම සින්දුවට එකතු කරගන්න අපි කීකී හිටියේ මේ හිරුස්ටා යන්න ඉන්න කට්ටියට නේ දිල්ෂාන් මොකද කරන්න ඕන කියන ඔව් කියන්නකම කරපු තැනින් ඔව් ඇත්තරම දැන් මේ වෙදි මං හිතන විදිහට ඒ කියන්නේ මටත් ගොඩක් අය වීඩියෝස් ඒවල ඇහුවා මේ ගීතේ හොඳයිද මේ සින්දුව හොඳයිද මේ වීඩියෝ එක හොඳයිද මමත් පුළුවන් හැමෝටම මැසේජ් කරා කෝල් වලට රිප්ලයි කරා පරිමම උදව් කරා ඉතින් මම ගොඩක් ආසයි ඊගාව ඒ කියන්නේ හිරුස්තා සීසන් 3 එකේ නායකයට ගොඩක් ඒ කියන්නේ ගොඩක් ආසයි තව කෙනෙක් තරඟට එනවාට හිරුස්තා තරඟට එනවාට මොකද ජීවිතය අනිවාර්යයෙන්ම වෙනස් කරනවාම තමයි ඒකයි දෙයක් නැහැ ඉතින් සින්දු 30කවත් ලිස්ට් එකක් තියාගන්න මොකද මම ඒක අත්දැකීමෙන් කියන්නේ
ඇත්තම මොකද ඉදිරියට යන්න යන්න ඉක්මනට ඉක්මනටම අපිට ඒ කියන්නේ ගීත මේක ලයිව් නේ යන්නේ යක් ඉතින් එතකොට ලෑස්ති වෙන්න වෙලාව අඩුයි ඒ කියන්නේ වරදින්න තියෙන ഇടකඩ වැඩි ඒක නිසා අපි පුළුවන් තරම් මුල මුල තියෙන ඉඩ සීමාවේ අපි පුළුවන් තරම් ලෑස්ති වෙන තරමට හොඳයි ඉදිරියට යන්න මොකද සමහර දවස් තිබ්බ සෙනසුරාදාත් සිං කළා ඉරිදාත් සිං කරන්න වෙනවා ඒක නිසා පුළුවන් තරම් ලෑස්ති වෙන්න මේ වෙද්දි දැනටමත් ඒ කියන්නේ ඔන්ලයින් ඔඩිෂන් ඕගොල්ලෝ දාලා දෙන වීඩියෝස් සිලෙක්ට් කරනවා ඉතින් ගොඩක් මහන්සි වෙනවා ඔයාලා වෙනුවෙන් මම ඔයාලා හැමෝටම සුබපතනවා ඉදිරියට යන්න කියලා එනන්ද සින්දුවක් කියමු ගොඩක් කතා කරපු හිඳ කියමු ඔයා කැමති සින්දුවක් සිතින් විතරක් කියමු චාමරායගේ සින්දුව සිතින් විතරක් පෙම් කරන්න තුරින් හිඳ ඔබ දෙස බලන්නම් ලංව ඉන්නට බැරි අපට අපහිමි නෑ ලොවේ ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ නිසල නෙතින් ඔබ මතෙස බලා ඉනි තෙතොල් ඔබගේ මදහසින් සැරසේ දිනෙත් ඔබ වෙත පාකරනු බෑ තෙතොල් සිනහා මවනු මත බෑ අපට අපහිමි නෑ ලොවේ ඔබට මා හිමි නෑ මතද ඔබ හිමි නෑ Thank you. හිරුස්ටා එකේ වැඩියෙන්ම බය වුණේ කාටද කියලා අහලා තියෙනවා මේ හසිත රොෂා. ඇත්තටම හිරුස්ටා එකේ වැඩියෙන්ම බය වුණේ රවි සර්ට. කාටද? රවි සර්ට. රවි අයියට බය වුණේ. ආහහ. හරි ඔහොම ඉන්න. රනවෙයි විනාඩියකයි හරිදර්ශන රංගනය හිතට ගායනය මේ දේවල් වගේම ඔයාගේ හෙයාර් ස්ටයිල් එක ගැන පොඩ්ඩක් කතාව ඒකට ඇත්තටම කොණ්ඩේ කපන්න නැතුව ඉන්නේ ඒකයි මොකද කොණ්ඩේ ගොඩ දෙනෙක් ආසයි ඒ කියන්නේ රවුල්ලටත් ගොඩ දෙනෙක් ආසයි මම ටෙලිග්‍රෑම් එකේ රවුල්ල කැපුවාමත් ගොඩ දෙනෙක්ගේ කමෙන්ට් පොඩ්ඩක් අවුල් වුණා ඇයි රවුල්ල කැපුවේ ඉතින් ඔයාගේ රවුල්ල තියලා ඒක මේව කරන්න තිබ්බා එහෙම ගොඩක් අය කිව්වා ඒත් ඇත්තටම මට රවුල්ල සම්පූර්ණයෙන්ම කපන්න කියලා කිව්වේ නැහැ මමමයි ඒක කරේ මොකද ඒ චරිතය අනිවාර්යෙන් සාධාරණයක් කරන්න ඕන නිසා කොණ්ඩේ ඇත්තම කපන්න නැතුව ඉන්නේ ගොඩ දෙනෙක් කොණ්ඩේට ආදරය කරන නිසා මොකද කොණ්ඩේ කපන්න එපා කියලා ගොඩ දෙනෙක් කියනවා ඒක නිසා තමයි ඇත්තම කොණ්ඩේ කපන්න නැති. හරිද? ඕක ඔයාගම විලාසිතාවක්ද නැත්නම් ඔයා කවහරි කලෝ කරනවද? මේක මගේම එකක්. මම ඒ කියන්නේ මගේම කාගෙන්වත් බලලා එහෙම අදපු ඔයා ස්ටයිල් එකක් නෙමෙයි. මගේම එකක්. හරි. එහෙනම් ලයිව් එකේ ඉන්න ගෑනු ළමයි බලාගෙන හිටපු ප්‍රශ්නෙට උත්තරේ හම්බුණා කියලා හිතනවා. දැන් තාම කවුරුත් ආදරේ කරන්නත් නැහැ කියලා කියවනේ. ඒ කියන්නේ වේකන්ටි තියනවා. මොන වගේ ගෑනු ළමෙක්ද ආදරේ කරනවා නම් වා බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දේවල්? එහෙම අක්කේ එහෙම විශේෂ දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඇත්තටම එහෙම. ඒ කියන්නේ එහෙම ගොඩක් මෙහෙම ලස්සන වෙන්න ඕනේ සුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ එහෙම එකක් නැහැ මගේ. ඒ කියන්නේ මගේ එහෙම ඇතර එහෙම මතයක් නැහැ. ගතිගුණ කියන දේ හැමෝටම තියෙනවා. ඒ කියන්නේ හැම කෙනෙක්ගේම එක එක විවිධ ගතිගුණ තියෙනවා. අපිට ඒ දේවල් වෙනස් කරගන්න පුළුවන්. මං කියන්නේ හදවතට දැනෙන්න ඕනේ. ඒ කෙනාව හදවතට දැනෙන්න ඕනේ. දැනුණොත් එච්චරයි. දැනුණොත් ඒක. මොකද ඒ කියන්නේ මේ අනිත් දේවල් අපිට හදාගන්න පුළුවන්.
අනිත් දේවල් ඒ කියන්නේ ඉස්සරහට යන්න යන අපිට ඒ දේවල් හදා ගන්න පුළුවන්. දෙහරා සෙට්නි කියනවා ගියාත්මේ අතුල සරගේ පුතා වෙන්නේ කියලා. මේ වෙන්නේ මේ ආත්මෙත් එහෙම තමයි. මොකද හිතුනේ හැමේ දිවිතුරා ටෙල් ඩ්‍රාමා එකේ යාගේ තරුණ කාලේ චරිතයට ඔයාවම දොරගත්තාම. ඒ කියන්නේ ඇතර මම පුදුම වුණා. ඇත්තම ටෙලිග්‍රෑම් එකක් කරනවා කියලා දැනගෙන හිටියා. හැබැයි මම මේ ටෙලිග්‍රෑම් එකේ ඉන්නවා කියලා මම දැනගෙන හිටියේ නැහැ. ඒත් ඊට පස්සේ මම ඊට පස්සේ දැනගත්තා මම ඉන්නවා කියලා ටෙලිග්‍රෑම් එකේ. ඒත් මම මගේ චරිතය මම දැනන් හිටියේ නැහැ. හැබැයි ඊට පස්සේ තමයි මම දැනගත්තේ මම මෙහෙම කියන්නේ සර්ගේ තරුණ කාලේදී ඉන්නේ. ඒක දැනගත්ත ගමන් මම සර්ට කෝල් කරා. සර්ට කෝල් කරලා සර් මෙහෙම විස්තර. මම සර්ගේ මොන තරුණ කාලේදී ඉන්නේ. එහෙමයි කියලා ඉතින් මට ඇත්තට මේක ගොඩක් ලොකු සතුට මම ගොඩක් ආසාවෙන්ම ටෙලිග්‍රෑම් එකේ රඟපාන්නේ ඒක නිසා. මේ දැන් ඉස්සරහට මියුසික් අදාලා රඟපාන්න මෙයිද? මොකක් තෝරගන්නේ මේ දෙකෙන් වැඩියෙන්ම? වැඩියෙන්ම මියුසික් තමයි තෝරගන්නේ. මොකද මම ගොඩක් ආසයි. ගොඩක් ආසයි මියුසික් වලට. ඇත්තම දෙක බැලන්ස් කරගෙන යනවා. දැන් ඇත්තම රංගනෙටත් ගොඩක් ආසයි කියලා තියෙන්නේ. දෙක බැලන්ස් කරගෙන යනවා කියන්නේ. يعني ඉස්සරහසාවක් තිබෙන අතරම තමයි. නැහැ ඉස්සරහත් ඒ කියන්නේ මෙහෙම ඒ කියන්නේ එහෙම ආසාවක් තිබ්බ හැබැයි මේ ඒ කියන්නේ මට එහෙම අවස්ථාවක් ලැබෙයිද එහෙම එකක් මට එහෙම එකක් තිබ්බේ නැහැ හැබැයි මේ ලැබිච්ච අවස්ථාව නිසා මට දැන් ගොඩක් ආසයි කියලා තියෙන්නේ ඉතින් එකෙන් උපරිම ප්‍රයෝජනේ ගන්නවා ඉතින් ඉදිරියට බලමු අපි TikTok එකේ ඉන්න අක්කවද කියලා අය ගැල්ලාමයි ටික ලොකු ප්‍රශ්නයක් ඒ කියන්නේ ඒක ඇත්තටම ගොඩක් ගොඩක් කැඩ ලොකු ප්‍රශ්නයක් මගේ අමතකයිලු ගීතේ විෂුවල් එකේ ඉන්නේ තියා. ඇත්තට මේක ගොඩක් කැඩ ප්‍රශ්නයක් මොකද YouTube එකේ මගේ girlfriend කියලා සර්ච් කරාමත් එන්නේ ආව. එයාගේ එක එක විස්තර ඇත්තටම එයාගෙන මම කියන්න ඕනේද? අපිට නම් කියන්න ඕනේ. ලයිව් එකේ වාගේ කට්ටිය තමයි අහන්නේ. අපි මේ යාලා අහන එක තමයි වාගෙන් අහන්නේ. හරි මම කියන්න. මගේ ඒ කියන්නේ මට හිරුසා විදිකාවේ ඉදිරියට යන ගොඩක් උදව් කරා. ඒ කියන්නේ මම එයාව කලින් ඉඳලා මම අඳුරනවා. ගොඩක් හොඳ යාළුවෙක් මාසි. ඊට අමතරව ඒ කියන්නේ එහෙම විශේෂ දෙයක් ඒ කියන්නේ අපි දෙන්න අතර එහෙම එපෑ එකක් නැහැ. හැබැයි මගේ හැම දෙයකදීම මගෙත් එක්ක ඉන්න ඔයා. ලොකු යාළුකමක් තියෙනවා. තාම එපෑ එකක් ඒ කියන්නේ එහෙම එපෑ එකක් නැහැ. නිමේෂා මధుభాషిණී කමෙන්ට් කරලා තියෙනවා දේශාන් ඊට පස්සේ හීන ගොඩක් සිංදුව කියන්නකෝ කියලා වාසනා සඳමාලි කියලා ගොඩක් කටි ඉල්ලා තිබුණා හිතාසට හීන ගොඩක් සමීප සඳුනි ශානිකා අමරකෝනද ගර්ල්ස් ලගින් කමෙන්ට් වැඩි ඔන්න දිල්ෂාන් වෙනදට වැඩිය මේ වෙනදට අපි ලයිව් අහපුවාම මේ ගර්ල්ස් ලා ටිකක් අඩුයි හරි මේ අතික වැඩිපුර ඉන්නවා ඔන්න ඔයාලා ගොඩක් ලයිව් එකට ගිහිලා බලන්න පුළුවන් වාට මේ දැන් නෙමෙයි පස්සේ මේ චුට්ටක් කොහොම ඉන්න අපි කතා කරන්න ඉවරලා අපි හිතාසට හීන ගොඩක් සිංදුව කියමු නවයයි විනාඩි 8යි වෙලාව. එන්නේදී මේ පැත්තට ලයිව් එක බලන්න, ලයිව් එකට කමෙන්ට් කරන්න, ඊට පස්සේ WhatsApp පැත්තට දෙන්න, මැසේජ් එකක් එවන්න, කෝල් කරන්න, ඔය ඔක්කොම ටිකනේ මේ පැත්තට ආඩි තියෙනවා. හරි, WhatsApp පැත්තෙන් එන්න කිව්වට ඉතින් සමහර අය නම් එක දන්නේ නැහැ නේ. බින්දේ නම් එක මතක නැහැ. බින්දේ 772-99-99 හරිනේ මතක් වුණා නේද? අනිත් අයට මතකයි, වැඩි හිටින්න ආට මතක නැහැ.
හරි කමක් නෑ මට මතක හින්දා මං කිව්වා නිෂෝ දැන් ඔයා කියන්න කවුද ඉන්නේ ඔය පැත්තේ හරි මං ආපහු යනවා ලයිව් එක පැත්තට ඒ පැත්ත කවුද ඉන්නේ කියලා බලන්න අරුණ මදු නංගි මවත් සින්දු පිටික තුදර ගන්න කියලා දෙනවා අනේ අක්ක අක්ක කියනකොට නංගි කැපි පච්චුට සතුටුද ඕනේ කවුරු හරි එහෙමයි කියලා නේද එතකම දෙහරා සෙත්මිනි ඉන්නවා මම මවත් එකතු කර ගන්න මෙවන් ධනුෂ්ක ඉන්නවා ලස්සන සින්දුවක් ඕනේ කියලා දෙනවා හැර එකතු කර ගන්න රංෂා මදුෂානි අභිවත් එකතු කර ගන්න කියලා දෙනවා මවත් එකතු කර ගන්න සඳුනීෂානික අමර කෝණ ඉන්නවා කාංචනා රෝෂණී ඉන්නවා එතකම රුවන් චින්තක ඉන්නවා ජනක එස් ඒ ජනක ලක්ෂාන් මදුවන්ත කේසව වන්දි දේව ඉන්නවා එතකොට විනීතා විතාරණ මම ඔය කට්ටිය එකතු කර ගන්න ඉන්නට ලැස්ති කරලා දෙන සින්දුවට නිපුන ක්‍රිෂාන් කෑගල්ලෙන් ලස්සන සින්දුවක් අහන්න ෆැමිලි එක හැමෝමත් කොළඹ හිල්ටන් හොටෙල් එකේ යාළුවෝයි ජර්මනියේ ඉන්න මගේ යාළුවා ලහිරු සම්පත්වයි එකතු කරගන්න අක්කියෝ කියලා තියෙනවා අනිවාර්යෙන් ඊළඟ සින්දුවට එකතු කරගන්න හයි අක්කිලා මඩ ලස්සන සින්දුවක් ඕනි මගේ ගෙදර අයවත් එකතු කරගන්න මම ගම්පලින් මදු හැමදාමත් ඔයාලත් එක්ක ඉඳලා තැන්ක් යූ මදු ඊළඟ සින්දුවට ආවත් එකතු කරගන්න හයි කොහොමද අක්කි මාත් ඉන්න ඔයාලත් එක්ක මට ලස්සන සින්දුවක් දෙන්න කුවේට්වල ඉන්න අම්මවයි තිස්ස මහරාමේ කොල්ලෝ ටිකයි එකතු කරගන්න කියලා තිස්ස මහරාමේ සහන් ගලප්පති තැන්ක් යූ ඔයාගේ කමෙන්ට් එකට තැන්ක් යූ අපේ YouTube channel එක subscribe කරාට මම අනිවාර්යෙන්ම ඊළඟ සින්දුවට එකතු කරගන්න හයි අක්කි නිරෝධායනිය වෙන ගමන් සද්දටම ශාහගෙන ඉන්නේ පරිස්සමට ඉන්න අපේ නිරෝධායනිය වෙන යාළුව හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා මැසේජ් එකක් එවලා තියෙනවා තැන්ක් යූ අපේ YouTube channel එකට subscribe කරාට චතුරංග තමයි මැසේජ් එකේ වෙලා තියෙන අනිවාර්යෙන්ම එකතු කරගන්න ඊළඟ සින්දුවට අරුණලු ප්‍රසාද් ඉන්නව වෙනදා වගේම මාතලෙන් යවත් සින්දුවක් අහන්න එකතු කරගන්න කියලා දෙනවා ඊළඟ සින්දුවට එකතු කරගන්න අනේ මගේ මැසේජ් පේන්නේ නැද්ද? එච්චරනේ තියෙන්නේ මැසේජ් එකේ සන්ධ්‍යා පෙරේ රකෝ යාවල නැහැ වෙන මැසේජ් එකක්. ඔච්චරම තමයි තියෙන්නේ ඒක විතරයි තියෙන්නේ දැක්කේ ඊළඟ සින්දුවට එකතු කරගන්න. මදුරංග සසංජේ ඉන්නව යවත් එකතු කරගන්න ඊළඟ සින්දුවට නිකවලටියෙන් සඳු මැසේජ් කරලා තියෙනවා මං සඳු ආවත් එකතු කරගන්න. හරි ශාන්ති විරාජී ඉන්නවා ජැනටි මල්ලපාරච්චි ඉන්නවා එතෙක්කම ඉසංකා සෙවන්දි මං ආවත් එකතු කරගන්න ප්‍රියංගනී ඉන්නවා ශෛනිකා වින්දිකා වෙහෙන සින්දුවට එකතු කරගන්න ඔන්න දිශාන් කැමති සින්දුවකුත් යනවා නදිමාගේ සින්දුවක් කියන්න පුළුවන්ද කියලා හාර තියෙනවා රක්ෂා මදුෂාන කියමු ආ ඔව් එහෙනම් ඉතාලි සොංග් එක කියලෙමු හරි කියලෙමු කඳුලක් කඳුලක් ගානේ පෙමදිය කරලා සුසුමත් ගානේ හදවත දුක්ගිනි අවුලා අමතක කරලන්නට බෑ මට නම් කිසිදා ආදරේ කියාතු ජීවිතේ ඔයා හිත අස්සට හීන ගොඩක් ඉනල්ල තුන්න ඔය ඇස් දෙක අම්තක කර හිමින්නේ කොහොම සුළඟ වගේ මාත හැර දුරක යන්නට වරද මගේ රත් පෙරදී කියලා Thank you. කමෙන්ට් කරලා තියෙන කට්ටිය ටිකක් මතක් කරන්න දමිත් අසංකගේ සින්දුවක් කියලා තියෙනවා තව ඊට පස්සේ අරුණ මාතු කමෙන්ට් කරලා තියෙනවා තැන්ක් යූ කියලා තියෙනවා ඔයා ඉල්ලපු සින්දු කිව්වට මායම් තරු රෑනේ සින්දුව කියන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා ඒක හරි අමල් පෙරරගේ කැමති සින්දුවක් කරේවා කොළව මායම් තරු රෑනේ කියන්න මායම් දරුරෑනේ පැල්මෙන් මිදි පායන් අසඳටයි පැඳුනේ වෙලි රෑනෙන් මිදුනා මානෑත් පැඳි මානම් අද ඉන්නේ ප්‍රේමේ ගිලි සීතාවියක් හින්දරෑනෑ මිදි ඔබ හින්දයි තව මත්මා මග බලමින් ඉන්නේ රැඳී
කවදාවත් හිමි වෙන්නේ හිමි වෙනම් උන් මාදිනි thank you මට සල්ලි සින්දුවත් ඇහෙනවා ඔයාලට අමාරු නෑ නේ සින්දු ඇහෙද්දි සද්දෙ නෑ 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 දැන් අහන්න දෙන්නේ අනිත් සර්ගේ සින්දුවක් ශිහාන් සර්ගේ හරි මේ දැන් අමල් පෙරේරා ශිහාන් මිහිරංග නිරෝෂා විරාජනි මේ ඔයාලගේ කෝච්චලා තුන්දෙනානේ ඔයාලට හිටපු ආව මේ තුන්දෙනාගෙන් වැඩියෙන්ම කාගෙන්ද බැනුම් අහලා තියන්නේ වැඩියෙන්ම බැනුම් අහලා තියන්නේ අමල් සර්ගෙන් මට හිතුණා අමල් සර්ගෙන් ඒ කියන්නේ දැනට කියත් බැනුම් අහලා ඒ කියන්නේ සර් ඇත්තටම ගොඩක් ආදරේ ඒ සමහර මිනිස්සු එක එක ඒ කියන්නේ හිරුස්සා තරංගයේ අතරතුරේ එක එක දේවල් වලදී එක එක මිනිසුන්ගේ එක එක මත තියෙනවා. ඉතින් ඒ අයට කැමති විදිහට මේ දේවල් කියන්න පුළුවන්, කමෙන්ට් කරන්න පුළුවන්, මේ දේවල් කරන්න පුළුවන්. ඒත් මන් දකින නිහතමානීම ඒ කියන්නේ මට ඒකට ඇත්තටම වචනයක් නැහැ. ඒ වගේ ලෙජන්ඩ් කෙනෙක් මන් දැකලා නැහැ. ඇත්තටම මේ අපි ඒ කියන්නේ අපි නවකයෝ ඉතින් අපි ඒ කියන්නේ තරඟයේ දැන් තරඟේ අනාතරතුරේ අපි තරඟකාරයෝ එයා සර් සර්ගේ හැම ඇත්තටම ලොකු කමක් නෑ අපිත් එක්ක සර් කෑම එකක් ගෙනාවත් අපිත් එක්ක කන්නේ බොන්නේ හැමදේම එකට ඉතින් ගොඩක් ආදරේ කරන චරිතයක් මං එතකොට දැන් මේ ෆයිනල් ආපු ඔයත් එක්ක උදාර කෞශල්‍ය ඊට පස්සේ කවුද විශ්ව ප්‍රභාත් කවුද අනිත් එක්කෙනා විශ්ව ප්‍රභාත් කොමාරි ඔයාල හතර දෙනාගේ වැඩියෙන්ම කාත් එක්කද ෆිට වැඩියෙන්ම ෆිට කියන්නේ හතර දෙනාත් එක්කම ෆිට ඒ කියන්නේ එහෙම කලින් ඉඳලම අපි හතර දෙනා ගොඩක් එකට හිටියේ ඒ කියන්නේ එහෙම ඇත්තරම විශේෂයක් නැහැ හතර දෙනා ඇත්තරම එකටම හිටියා අන්තිම ෆයිනල් හතර දෙනා ආවට පස්සේ ඉතින් අපි හතර දෙනා ගොඩක් කතා වුණා ඉතින් මොකද අපි හතර දෙනා ඒ කියන්නේ අපි හතර දෙනා දැක්ක හීන ඒ හැමදේම කතා වුණා. ඉතින් අදටත් ඒ සහෝදර බැඳීම හැමමයි. ඒ හතර දෙනා වගේම හිරුස්සා සීසන් 2 එකේ හැම ඒ කියන්නේ මගේ අනිත් සහෝදර සහෝදරියෝ ඒ හැමෝගෙම ඒ බැඳීම හැමමයි. ඒ කියන්නේ හැම දෙයකදීම අපි අපේ ගෲප් එකක් තියෙනවා. ඒකෙදී අපි කතා වෙනවා. ඒ කියන්නේ අපි කරන හැම පොඩි දෙයක්ම ඒ හැදිච්ච බොන්ඩ් එක මට ඒ කියන්නේ යක්කේ මට කියන්න තේරෙන්නේ නැහැ. ඒක පවුලක් ඇත්තටම අන්තිම දවසේ ගොඩක් දුක හිතුණා. දුක හිතුනේ තරඟේ ඒ කියන්නේ මම තරඟේ දර්ඩ් ප්ලේස් වෙච්ච එකර නෙමෙයි. මොකද එදායින් පස්සේ ආයිත් හිරුස්සා කියන ඒ කියන්නේ අරගෙන නැහැනේ අපිට ආයි හම් වෙන්න විදිහක් නැහැ එක එක්කෙනා ඒ කියන්නේ අන්තිම 24 21 18 16 ඔහොමම යද්දි සෑහෙන්න දුකයි හැමදාම දින්නත් හැමදාම ඉවරලා අඬනවා ඒ තරම් දුකයි ඉතින් එච්චර ලොකු බැඳීමක් තිබ්බා ඉතින් හිරුස්සා සීසන් 3 එකේ එන සහෝදර සහෝදරයන්ට කියන්නේ ඉතින් ඒ බැඳීම ඒ විදිහට මොගලන්ට දැනෙයි ඉතින් එන්න අපිත් එක්ක එකතු වෙන්න හිරු පවුලට එකතු වෙන්න කියලා ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා මතක් වුණා නම විශ්ව ප්‍රභාත් කොහොමද විශ්ව ප්‍රභාත් අපේ තෝටියා ස්ටාර් කෙනෙක් නමක් අමතක කරන්න බෑනේ දැන් මේ කවුද දිල්ෂාන් කිව්වා දුකක් තිබුණා අන්තිම දවසේ මේ දැන් ඉතින් ආයේ හිරු ස්ටාර් කට්ටිය හම්බ වෙන්නේ නැහැ නේ එහෙමකට හැබැයි උනාට සතුටක් තියෙනවා නේද දැන් හැමෝම ඔයා වඳුරන්නේ හිරු ස්ටාර් දිල්ෂාන් මදුරංග කිව්වහම ඔව් ඇත්තටම දුක තිබ්බේ ඇත්තටම ඒ කියන්නේ පවුල මගේ ඇරෙන එකට ඒ කියන්නේ අපි ගොඩක් ඈත ඈත ඉන්නේ ඒ කියන්නේ මම බොරැල්ලේ එතකොට උදාර අයියා දකුණටම යන්න ඕනේ අමන් දක්ක හොරණ එහෙම එහෙම ගොඩක් අය ගොඩක් ඈත ඈත ඉන්නේ අපි ළඟ ළඟ හිටියා අඩුයි මෙහෙන් එතකොට ගම්පහට යන්න ඕනේ විශ්ව නොනි මීගමුවේ අර්ෂාඩ් බදුල්ලේ එහෙම එහෙම ගොඩක් අය දුරනේ ඒක නිසා ලොකු දුකක් තිබ්බා ඉතින් අන්තිම දවසේ පසිඳුවන් පොළොන්නරුවේ ඔච්චර දුරද මම දැක්ක කමෙන්ට් එකක් දාලා තිබ්බා එක්කෙනෙක් ඔයා දකුණේ භාෂාව දන්නේ නැද්ද කියලා මේ විශ්ව නම් මං හිතන්නේ ටිකක් උදාරත් එක්ක එහෙම කතා කරනවා නේද ඔව් ඒ දෙන්න එහෙම පොඩ්ඩක් කතා කරගන්න මොකද මේ මේක දැන් මේ විශ්වට එක දැන් පුරුදු වෙලා අපි කියන්නේ අපි කෝල් එකක් ගත්තාමත් එහෙම කතා කරන්නේ මේ කියන්නේ කියලා යාට කතා කරලා පුරුදු වෙලා ඇත්තටම ඒකේ පුංචි දෙයක් කියන්න ඕනේ නැහැ ඒක ඇත්තටම මේ කියන්නේ ඒකම අගෞරවයක් කරන්න හිතාගෙන නෙමෙයි ඒක යා කරන්නේ අගෞරව ඒ කියන්නේ එහෙම ඒ විදිහ කතා කරන විදිහට අගෞරවයක් කරන්න හිතාගෙන නෙමෙයි ආ ඒක විනෝදෙර කරන්නේ ඉතින්
එහෙම කවුරුත් වැරදි විදිහට හිතන්න එපා කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා මොකද මම දැක්ක දෙයක් ඒක ඇහෙන්න තෝ ගියානේ මට ඇහෙනවා ඇහෙනා නේද ඔව් මට ඇහෙනවා හරි දැන් තව ටිකකින් අපි ලයිව් එක ඉවර කරනවා හැබැයි ඊට කලින් ඔයාට චාන්ස් එක තියෙනවා ඔයා කැමති සින්දු ටිකක් එක දිගට අපි කියාගෙන යමු හා දමිතයිගේ සොන් එකක් කිල්ලෝ අපි ඒකත් කියමු ඒක කියලා මට හිනයක් වෙලා ඔබේ ඔය ආදරේ සිත තාම දන්නේ නැ මා ඇයිද පෙම් කළේ සද රාජිනී නුඹයි මගේ හද මතුරේ සදා වෙනස් නොවේ මගේ ආදරේ තව සින්දුවක් තියෙනවා සර්ගේ සින්දුවක් අතුල සර්ගේ සින්දුවක් ඒකත් කියන්නම් මම ඒකටත් ගොඩක් ආසයි මම හිතන මේවා ඒ කියන්නේ මේ ලයිව් එක බලන් ඉන්න අය ගොඩක් ආස ගන්න සින්දු ඒ කියන්නේ මගෙන් ඉල්ලන සින්දු මම මේ කියන්නේ මාදාලා යන කොට දුක හිතුනේ නැතිවද වෙන හිතක පැටලිලා ඔබ ආයේ නැවද මම තාම හිත හිත ජීවිතේ කෙවනවා සමිත මිස්ගේකුත් කියන්නම් මට ගොඩක් උදව් කරා ඉසුත් සර් වගේම ගොඩක් උදව් කරා ඒ කියන්නේ මං ගොඩක් වැටෙන තැන්වලදී මට කෝල් කරලා ලොකු හයියක් වුණා. කවියක්වත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. එයා හැමෝම මට ගොඩක් උදව් කරා. ඉතින් ඒක නිසා මේ සින්දුව කියන්න. පාවෙලා කොඩු ආකාශේ නැවතෙමින් ජීවිතේ හිනයක් මම දෝම කියන් හෙමින් නැවතිලා තව හිතුවොතින් ඇත්තමයි නුඹ මාගේ අහසම තරම් කවිකාර හීනය ළඟින් තඟකාරකම් හිත තියන් මනමාලයි ආදරෙත් නුඹ තරම් මනමාලයි ගොඩක් ආසාවෙන් බලනවා ඒ කියන්නේ මම ගොඩක් ආස කරන දේවල් මට ඉක්මනටම ලැබෙනවා එයා ඒ කියන්නේ මම දන්නේ නැහැ ඇහෙනවද මාව ඇහෙනවා මම ඒ කියන්නේ මම ආස කරන දේවල් මට ඉක්මනටම ලැබෙනවා මේ අනේ මන්ද ඒක මට කියන්න දෙන්නේ නැහැ ඒක එක්කෝ ඒ කියන්නේ මගේ පිනක් වෙන්නේ නැති මම ගොඩක් ආසාවෙන් බැලුවා ඉතින් අක්කලා දෙන්න කරන ලයිව් එහෙම බලබල ඉන්න අතරේ තමයි කෙවින් අයියා මට කෝල් කරේ ඉතින් කෙවින් අයියා මේ වෙලාවේ ගොඩක් ආදරෙන් මතක් කරනවා තැන්කියු අයියේ ඉතින් මට මේ අවස්ථාව ලැබිච්ච එක ඇත්තටම මගේ ගොඩක් ගොඩක් ගොඩක්ම ලොකු සතුටක් තැන්කියු දෙන්නටම හරි දිල්ෂාන් දැන් ගෙදරට වෙලානේ ඉතින් ඉන්නේ මේ දවස්වල කියන්න ඕනේ දැන් රටේ පවතින තත්ත්වේ එන්නම ටික ටික දරුණු වෙලා තියෙනවා ඉතින් මේ කියන්නේ මේ ලොක්ඩවුන් එක තිබ්බත් ගොඩක් අය එළියට යනවා මාස්ක් එකක් පාවිච්චි කරන්නේ නැහැ ඒ දේවල් තියෙනවා ඉතින් ඒක නිසා මේ එන්න කොවිඩ් සංගතිය දැන් වැඩි වෙලා තියෙනවා ඉතින් මම ඔයාලා හැමෝගෙම ගොඩක් ආදරෙන් ඉල්ලනවා මේක ගොඩක් ආයාචනයක් විදිහට ගත්තත් කමක් නැහැ ගොඩක් ආදරෙන් ඉල්ලනවා මොකද මේක ඒ කියන්නේ හැදෙන්න ඕනේ තේරෙන්න මගෙත් යාළුවෝ ගොඩ දෙනෙක්ට හැදිලා තියෙනවා මගෙත් එක කතා කරන ගොඩ දෙනෙක්ට හැදිලා තියෙනවා ඒ අයට ගොඩක් අමාරු වෙලා තියෙනවා ඉතින් මේ දේවල් දැකලා දැකපු නිසායි මේ දේවල් කියන්නේ ඉතින් පුළුවන් තරම් පරිස්සම් වෙන්න
පුළුවන්තරම් මාස්ක් එක පාවිච්චි කරන්න මේ ලොක්ඩවුන් එක තියෙන අතරතුරේ ගෙදරින් එළියට යන්න එපා අත්‍යවශ්‍යම දේකට ඇරෙන්න පුළුවන්තරම් පරිස්සමෙන් ඉන්න කියලා තමයි ඔයාල හැමෝගෙම ගොඩක් ආදරෙන් ඉල්ලන්න තියෙන්නේ මොකද දැන් දැන් ඒ කියන්නේ මිනිස්සු දෙලියට බහින්න විදියක් නැහැ හැමෝටම එක එක ප්‍රශ්න තියෙනවා ඉතින් මේ කොවිඩ් එක නිසා ඉතින් අපි ඉක්මනටම මේ වසංගතේ රටෙන් තුරන් කරන්න ඔයාල හැමෝම මහන්සි වෙන්න ඕනේ ඉතින් හැමෝම එකා වගේ මහන්සි වුණොත් අනිවාර්යෙන් මේ වසංගතේ රටෙන් තුරන් කරන්න පුළුවන් වෙයි ඉතින් හැමෝගෙම ගොඩක් ආදරෙන් ඉල්ලන ඉතින් පරිස්සමෙන් ඉන්න කියලා හරි දිර්ශාන් මේ දැන් අමතකයිල මාව සංගීක වගේ පළවෙනි සින්දුව දැන් කට්ටිය බලාගෙන ඉන්නවා වගේ බයි අලුතින් වැඩක් එනකන් වාගේ අලුත් සින්දුවක් එනකන් ඉතින් එහෙනම් කට්ටියට කියමු වාගේ අලුත් වැඩේ ඉක්මනට දෙනවා කියලා නේද ඔව් ඇත්තරම දැන් අමතකයිල ගීතෙන් පස්සේ ගීතයක් ආවෙම නැහැ ඉතින් ඉතින් මේ ලෑස්ති වෙන මේ ලෑස්ති වෙලා තියෙන විදිහට මේ ගීතේ අනිවාර්යෙන්ම ඔයාල හැමෝම ගොඩක් ආදරය කරන එකක් වෙයි අමතකයිලු ගීතේට වඩා ගොඩක් වෙනස් එකක් ඉතින් ගොඩක් ආදරය කරයි අපි බලමු ඒක බලලම කතා කරමු ගොඩක් ලොකු වෙනස් එකක් යන්න කලින් අන්තිමටම ඔයා මොකද්ද කියන සින්දුව ඔයා බලාගෙන ඉන්න ඔයා කමෙන්ට් කරලා තියෙන ඔයාට ආදරය කරන කට්ටිය වෙනුවෙන් ඔයාට පුළුවන් කලින් ඔයා කැමති සින්දුවක් කියන්න මගේ පළවෙනි ගීතේ මම කියන්න සංසාර සීනේ සංසාර සීනේ පෙම් අප්සරා බලි මේ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයි මං ඔබට ආදරේ මගේ ආදරේ නුඹයි Thank you හරි දිල්ෂාන් ඉතින් thank you අද අපිත් එක්ක මේ විදිහට live එකට සම්බන්ධ වුණාට ආගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා අපි දෙන්නම ඔයාලට wish කරනවා අද අපි දෙන්නගේ live එකට ඇවිල්ලා sing කරාට ආගෙන් කටී ලොකු සින්දු කිව්වට ආගේ දේවල් දෙදාගත්තට හැම දෙයකටම thank you එහෙනම් ඉතින් මේ විදිහට thank you thank you තව දවසක හම්බ වෙමු ඉතින් මේ විදිහ live එකකින් පරිස්සමට ඉන්න ඔයා හැම වැඩක්ම හොඳට කරගන්න thank you කියලා තමයි දැන් කියන්න තියෙන්නේ පරිස්සමට ඉන්න කියලා thank you අක්කේ thank you දෙන්නටම thank you දෙන්නම් පරිස්සමෙන් ඉන්න එහෙනම් බුක්සර්නායි ජය වේවා අපි දෙන්නත් යමුනේ හරි අපි දෙන්නත් යනවා දිල්ෂාන් ගියා අපි ආයේ හෙට හම්බ වෙමු live එකකින් ඉන්න නැද 10 වෙනකම් මේ පැත්තේ bye